මේ ඉමියුනෝග්ලොබියුලින් කියලා අර මහා විශේෂඥයන් විසින් නිර්දේශ කරලා අපේ සෞඛ්‍ය යාන්ත්‍රණයේ ඇතුලේ හෙද සේවාවද ඖෂධ වේදීන්ද රසායනාගාර විද්‍යාඥයෝ මේ ඔක්කොම එකතු වෙලා රෝගියාව සුවපත් කරන්න විදලා තියෙන්නේ මොනවද කියලාවත් අපි දන්නේ නැහැ තාම. පළවෙනි එක ඒක හොයන්නේ නැහැ. මේකේ තිබුණේ මොනවා වුණත් ඒ රෝගියාට මොකද්ද උනේ කියලා හොයලා බලන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාටවත් උවමනාවක් මේ වෙනකන් ඇවිල්ලා නැහැ. ඒ නිසා අපි බල කරලා කියලා හිටිනවා කරුණා කරලා. ඒ ඉමුනෝග්ලොබියුලින් ගහපු රෝගීන්ට මොකද්ද උනේ කියන එක හොයන එක අලුත් සෞඛ්‍ය ඇමතිවරයාගේ අලුත් ලේකම්වරයාගේ අලුත් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගේ සහ වෛද්‍ය සභාව අහක බලාගෙන ඉන්න එපා ඇස් වහගෙන ඉන්න එපා වෛද්‍ය සභාවේ වැඩක්. දැන් ඉමුනෝග්ලොබියුලින් විතරක් නෙවෙයි මේ වෙනකොට වාර්තා වෙනවා රිටුක්සිමැබ් කියන පිළිකාකාරකෙන් නැතත් මේ විදිහටම ගෙනල්ලා තියෙනවා කියලා. 2000ක් විතර රෝගීන්ට දීලා තියෙනවා කියලා. ඒතොර රිටුක්සිමැබ් සම්බන්ධයෙන් තාම අපරාධ පරීක්ෂණයක් පටන් අරගෙන නැහැ. අපි සෞඛ්‍ය ලේකම්වරයාට කියනවා මේක මේ පාරේ ඉන්න මිනිස්සු ගිහිල්ලා අපරාධ පරීක්ෂණ කරන්න කියලා නඩු දානකම් ඉන්න එපා. සෞඛ්‍ය ලේකම් විදිහට ඔබතුමා දැන් කියන්න රිටුක්සිමැබ් කියන එන්නත සම්බන්ධයෙන් සැකයක් තියෙනවා WR එක ගැන සැකයක් තියෙනවා අපරාධ පරීක්ෂණයක් කරන්න කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.